ඇත්ත වශයෙන්ම මේ සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ මම අදහස් කෙරුවේ දැන් පහුගිය කාලයේම විවිධ කතන්දර මම මගේ දේශපාලන භූමිකාව ගැන මාධ්‍යවල තිබුණා. ඒකෙන් වැඩි හරියක් බොරු. ඉතින් ඒ නිසා මම හිතුවා මගෙත් සමහර විට අඩුපාඩුවක් තියෙන ඇති, මම කතා කරන්නේ නැහැ වැඩි ප්‍රෙස් එකට. ඉතින් එක එක්කෙනා ලස්සන කතන්දර ගොතන්න ඕන නිසා, ආටිකල්ස් ලියන්න ඕන නිසා ලියනවා ඇති. කොහොම හරි මෙතන ප්‍රධාන වශයෙන් මම හැම එකම කතා කරන්නේ නැහැ. ප්‍රධාන වශයෙන් මම ප්‍රකාශ කරන්න කැමති වෙන්නේ මෙතන කියනවා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රශ්න ගැන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මම දිගින් දිගටම කියන්නේ අන්තිම බිඳුවට වැටලා තියෙන්නේ. මේ රටේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් තුනයි තිබුණේ අපි ඇක්ටිව්ලි දේශපාලනය කරපු කාලේ. එක පැත්තකින් එක්සත් ජාතික පක්ෂය, අනිත් පැත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. එක්සත් ජාතික පක්ෂයේ දක්ෂිණාංශික පැත්තට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායක අගමැතිතුමා අපිට ලබා දුන්නේ ප්‍රතිපත්ති අනුව මැද මාවත ජනතාවගේ ප්‍රධාන පක්ෂය හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිගින් දිගටම තිබුණෙත් මේ රටේ පාලනය කෙරුවෙත්. ඊළඟට වමේ බලවේග තිබුණා. වමේ පක්ෂ ප්‍රධාන පක්ෂ කීපයක් තිබුණා. ඒක රාශි වෙලත් එකට වැඩ කෙරුවා. ඒකත් මහා බලවේගයක් හැටියට ක්‍රියාත්මක වුණා. දැන් නම් ඒක හුඟක් දුර්වල වෙලා. කෙසේ වෙතත් මොකද සද්ද කරන්න එපා. මේ ඔව් දැන් ඒ ප්‍රධාන බලවේගයන් තුනම ඒවත් තුල මහා විපර්යාසයක් නැති වෙලා තියෙනවා. එක පැත්තකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෑලි 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 කඩලා දැන් කෑලි 6ක් 7ක් තියෙනවා. බිඳුවටම බස්සලා ඉවරයි. ආයේ මුල ඉඳන් ගොඩනගන්න ඕනේ. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂික ජනතාව ප්‍රධානම බලවේගය හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රට පාලනය කරපු අවුරුදු 40ක් විතර. එක දිගටම නෙමෙයි විටින් විට. එක දිගටම මම බලයට ගෙනාවට පස්සේ අවුරුදු 20 ගාණක්. ඒ පාක්ෂිකයෝ තැන් තැන් වලට ගිහිලා යන්නේ නමක් නැතුව දැන් බලාගෙන ඉන්නවා. ඉතින් ඒ බලවේගය තියෙනවා පක්ෂ හැටියට ආයතනයක් හැටියට හුඟක් දුර්වලයි. එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩුනේ, 6-7කට කැඩුනේ නැහැ. ඒකෙන් 90%ක් විතර එක පැත්තක ඉන්නවා. අනිතුරු 5-10% තව පැත්තක ඉන්නවා. ආණ්ඩුවත් එක්ක පොහොට්ටුව එකතු වෙලා පොහොට්ටුවත් එක සන්ධානයක වාගේ ඉන්නවා. මේ පක්ෂ නම් මම හිතන්නේ දැන් හුඟක් දුර්වල වෙලා ඉවර වෙලා තියෙන්නේ. ඒ හිඩැස්ස පුරවන්න තමයි මම හිතන හැටියට අද ජනතා විමුක්ති පෙරමුණ MPP දෙකම මට නම් එකයි. ඒ දෙක දැන් මතුවලා තියෙන්නේ. ඉතින් මේ தத்துவයේ උඩ මම 2019 පැහැදිලි තීන්දුවක් මත දේශපාලනයේ ශ්‍රී ලංකා දේශපාලනයේ ඈත් වුණා. එකම හේතු මම ඈත් වුණා 2005. මම පොරොන්දු වුණා ජනතාවට බලයට ආපු වෙලාව මම අවුරුදු 60 දී රිටයර් වෙනවා ඇක්ටිව් දේශපාලනෙන්. අනිත් අය වාගේ වෙවුල රෝද පුටු වෙනුයි හැරමිටියෙනුයි මම දේශපාලනය කරන්නේ නැහැ කියලා. මම ඒ පොරොන්දුව තියාගත්තා. 2005 අවුරුදු 60 දී මම දේශපාලනයෙන් ඉවත් වුණා. ඉවත් වෙලා අවුරුදු ගාන මම දේශපාලන කෙරුවෙත් නැහැ, කරන්න දුන්නෙත් නැහැ රාජපක්ෂලා. මට උවමනාවක් තිබුණෙත් නැහැ. රාජපක්ෂ මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මම නායකත්වයේ බාර දීලා ගියාට පස්සේ පුළුවන් තරම් මට වද කෙරුවා. පිරිමියෙක්වත් මුණ දෙන්න බැරි තරමට මට වද කෙරුවා. කොහොම හරි මම ජාත්‍යන්තර රෝල් එකක් කරගෙන මම පැත්තකට වෙලා හිටියා. 2015 මට දේශපාලනයට එන්න වුණා. මම ඇදලා ගෙනාවා පක්ෂ ගොඩක් එකතු වෙලා සන්ධානයක් හදාගෙන පක්ෂ 40 පක්ෂ සහ සංවිධාන 48ක්. එතන අපේ ලොකු බලාපොරොත්තු තිබුණා, මේ රටේ ජනතාවගෙත් බලාපොරොත්තු තිබුණා හොරකමින් දූෂණයෙන් තොර මැරකමින් තොර අපහු හොඳ රාජ්‍යයක් හදාගන්න පුළුවන් කියලා. නමුත් ඒක වුණේ නැහැ. 2015 පෙර යුගයේ තරම් නරක වුණේ නැති වුණත් කරගන්න බැරි වුණා විවිධ හේතුවලට. ඒකේ මම ප්‍රධාන රෝල් එකක් ගත්තෙත් නැහැ, මට ගන්න කියලා කිව්වා. නමුත් මම කැමති වුණේ නැහැ. මගේ පක්ෂේ විතරක් නෙමෙයි එක්සත් ජාතික පක්ෂේ නායකතුමත් එක එක විවිධ රෝල්ස් මට ගන්න කිව්වා. මම කැමති වුණේ නැහැ. මොකද එතන හිටියෙත් පරණ ඕමියෝ ටිකම තමයි. ඉතින් මොනව කරයිද කියලා දන්නේ නැතුව මම මගේ නම නරක කරගන්න කැමති වුණේ නැහැ. නමුත් මම ගොඩාක් වැඩ කෙරුවා ඒ ආණ්ඩුවට. ඒත් හරි ගස්සන්න බැරි කොට මම 2019 පැහැදිලි තීන්දුවක් මත වයසත් ගිහිල්ලා මම අයින් වෙලා මගේ වැඩක් බලාගෙන හිටියා. ඒ අතරතුරේ රට වෙනුවෙන් මම වැඩ රාශියක් කරා. සමාජ සේවය කෙරුවා, මගේ අතින් වේදන් කරලා කෙරුවා, තවත් පොදු වැඩ කෙරුවා. මම පදනම් ගණනාවක නායකත්වයේ දරනවා. ඒවෙන් කරන්න පුළුවන් වැඩක් කරලා මටත් පුළුවන් ඒවා කරගෙන අපි හිටියා. ඒ අතරතුරේ
මට පැහැදිලි වුණා 2019න් පස්සේ මේ රටේ කිසිම නායකත්වයක් පැහැදිලි නායකත්වයක් නැහැ කියලා. ඒ නිසා මට කරන්න පුළුවන් දෙයක් හැටියට මගේ මොනෝ හරි තියෙන දැනුම අත්දැකීම් අරගෙන තරුණ නායකයින් ගොඩ නැගීමේ දේශපාලනයට විතරක් නෙමෙයි රටට. දැන් මං හිතන්නේ වෛද්‍යවෘත්තියේ නීති වෘත්තියේ වෘත්තික වේදීන් කියන අයත් අද ඇත්ත වශයෙන්ම අවංක නැහැ හුඟ දෙනෙක්. ඒක නිසා මේ රටේ හැම ක්ෂේත්‍රයකටම වැදගත් හොඳ ගතිගුණ තියෙන එතික්ස් තියෙන දැනුමක් තියෙන උගෙනුමක් තියෙන පාර්ලිමේන්තුවේ තමුන්නාසලා දන්නවද දන්නේ නැහැ 100ට කීයද කියලා ඒ ලෙවල් පාස් අය ඉන්නේ දැන් මේ 225න්. කොහොම හරි ඒ උගත් අය රට බාර ගන්න පුළුවන් හැම අංශෙම පාර්ලිමේන්තුවේ රටේ මේ ආණ්ඩුව විතරක් නෙමෙයි මට පුළුවන් තරම් අපි හදමු කියලා අපි ඇකඩමි එකක් හදාගෙන ඇකඩමි ෆෝර් ලීඩර්ෂිප් ඇන් පබ්ලික් පොලිසි කියලා දැන් අපි කරගෙන යනවා. ඒ වගේ දේවල් කරමින් මම බොහොම සන්තෝෂයෙන් හිටියා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙලා තියෙන අබැද්දිය නිසා මට රාජපක්ෂ පුළුවන් තරම් ගැහුවා. මෛත්‍රීපාල සිරිසේන අහක ඉඳලා මා හීනකින්වත් හිතන්න බැරි තනතුරක් මම ගෙනල්ලා දුන්නා. කට්ටිය එකතු වෙලා ඒ දෙන්නම මට ගැහුවා පක්ෂය. 2019 මා පක්ෂෙන් අයින් කෙරුවේ මම කිව්වා කියලා අපේ සංවිධායකවරු 92%ක් ලිඛිතව දුන්නා. සිරිසේනටයි දයසිරි ජයසේකරටයි පොහොට්ටුවත් එක්ක යන්න එපා. 2019 අපි තනියම ඉඳගෙන අපි දිනන්නේ නැහැ. නමුත් සෑහෙන ඡන්ද ගාණක් අපිට ගන්න පුළුවන්. ඊළඟ සැරේට අපි සූදානම් වෙමු. අපේ පක්ෂේ නිර්මල ලෙස අපි හරියට අපේ ප්‍රතිපත්ති ටික හදාගෙන තරුණ නායකත්වයක් හදාගෙන ඉදිරියට යමු කියලා. ඇහුවේ නැහැ. 92%ක් ලිඛිතව සංවිධායකවරු සංවිධායකවරු කියන්නේ පක්ෂේ ප්‍රධාන නායකයෝ ප්‍රාදේශයේ ඒගොල්ලෝ කිව්වත් කියද්දිත් මමත් කියද්දි මාව අයින් කරලා මගේ ස්ථාවරයේ කෙලින්ම හිටපු සංවිධායකව 40 ගණක් අයින් කරලා ගෙනිච්චා පොහොට්ටුවත් එක්ක පොහොට්ටුවෙන් යම් පුරුදු දුන්නලු අපේ සිරිසේන මහත්තයාට එක එක තනතුරු දෙනවා කියලා. ඊට පස්සේ ඒවා නැති වුණාට පස්සේ අවුරුද්දකට පස්සේ වයින්න පටන් ගත්තා. මං කිව්ව වචන ටිකම කියන්න පටන් ගත්තා අවුරුද්දකට පස්සේ මාව අස් කරලා. කොහොම හරි එක වෙලාවකවත් ඇයි මෙයාට මෙහෙම අසාධාරණකම් කරන්නේවත් කියලා අහපු නැති කට්ටිය තමයි දැන් මට කියන්නේ හෝ ගාහක බලාගෙන හිටියේ එන්න මැඩම් කියලා. මොකද මං මේ කියන්න හදන්නේ මේ වෙලාවේ මට අවස්ථාව ලැබුණ වෙලාවේ මේ රටට වෙලා තියෙන ප්‍රධානම ඛේද වාචකය මට පේන හැටියට අපිට අවංක සහ දක්ෂ උගත් දේශපාලකයෝ පාර්ලිමේන්තුවේ නැති එකයි. පාර්ලිමේන්තුවේ පළාත් සභාවල ප්‍රාදේශ සභාවල වෙන රැකියාවක් කරන්න බැරි දේශපාලනය වැඩිම මුදල් හදන්න පුළුවන් බිස්නස් එක කියලා හිතන කට්ටිය තමයි අද අති බහුතරයක් දේශපාලනයට ඇවිල්ලා තියෙන්නේ. අතලොස්සක් ඉන්නවා අවංක කට්ටිය, අවංක දක්ෂ අය. රටට වෙලා තියෙන ප්‍රධානම අවැද්දිය මේකයි. අපේ තරුණ පිරිස මේක බලාගෙන ඉඳලා බැරි තර මේ ටික වටහාගත්ත නිසා තමයි අරගලය පටන් ගත්තේ. අරගලයේ නායකයෝ වැඩි දෙනෙක් උගත් අය. මට හුඟ දෙනෙක් මුණ ගැහුණා. අනිත් දේශපාලනිකයින්ට ගහ ගහ හූකේකේ පන්නපු වෙලාවේ මම ආවිල්ලා හම්බුණා. වැඩි හරියක් හිටියා, නීතිඥයෝ හිටියා, ඉංජිනේර්ස්ලා හිටියා. ඒ වාගේ මහා උගතුන් නැතුව ඇති දුප්පත් කොල්ලෝ කෙල්ලෝ. නමුත් ඉගෙන ගත්ත අය. මේගොල්ලන්ට තේරුණා මේක කරන්න බැහැ කියලා. ඒ අය තමයි අරගලය කෙරුවේ. අපිට අලුත් නායකත්වයක් ඕනේ, අලුත් දේශපාලන සංස්කෘතියක් ඕනේ කියලා. හැබැයි ඒක අනිත් පැත්තට හැරෙව්වා. කට්ටියක් ගිහිල්ලා අන්තවාදී වැඩ කරලා ඊට පස්සේ ඉතින් රජයට හොඳ අවස්ථාවක් ලැබුණා සම්පූර්ණයෙන් ඒක මෙල්ල කරලා දාන්න. නමුත් අමතක කරන්න එපා මේ රටේ බහුතරයක් මම හිතන හැටියට 80%කට වැඩි ජනතාවක් අරගලේ පණිවිඩය සමග හිටියේ. ගංවල, හන්දිවල, ප්‍රධාන නගරවල කොච්චර වැඩි හිටියෝ පාරවල් ගාන හිටියද, කොච්චර වැඩි හිටියෝ ගෝල් ෆේස් එකට ගියාද, බස් අරවා මේවා ලොරි අරගෙන. ඒ අයගේ හදවත්වල තවමත් අරගලයේ පණිවිඩය නැති වෙලා නැහැ, අමතක වෙලා නැහැ. ඉතින් හැබැයි අද අපේ දේශපාලන නායකයෝ අරගලයක් තිබුණේ නැති විදිහටයි කටයුතු කරන්නේ මට පේන විදිහට. මට නම් මේක තේරෙන්නේම නැහැ. බොහොම කනගාටු දායකයි. ජනතාවගේ හඬට කන් දෙන්නෙම නැහැ. දැන් IMF එකේ ප්‍රෝග්‍රෑම් එක කරන එක බොහොම හොඳයි. ඒක නැතුව බෑ. මේ කඩාගෙන වැටලා හොරකම් කරලා බංකොලොත් කරලා ආර්ථිකය ගොඩනගන්න බෑ. නමුත් ජනතාවගේ දුක ගැන හිතන්නෙම නැහැ. ඒක නොහිතා මේක කරන්න බෑ. ඒවට කරන්න දේවල් තියෙනවා. ඒවා කරන්නේ නැහැ.
ඉති ඒ ටික කරලා මේ දැන් ටැක්ස් ගෙවන්න නැති මහා පෝසතු බිලියනර්ස්ලා ඉන්නවා. මේ රටේ ට්‍රිලියන් එකක් තියෙනවා. ඇත්ත වශයෙන්ම බොහොම හොඳ ඩොකියුමන්ට් එකක් කරලා තිනවා පාර්ලිමේන්තුවේ චම්පි කරණව කැමතිතුමාගේ හිටපු කැමතිතුමාගේ නායකත්වයෙන් කමිටි ෆෝ වේස් ඇන් මීන්ස් කියලා. ඒක මම හොඳට බැලුවා. ඒකේ තියෙන විදිහට රජයේ ආයතන තුනකට හය වෙන්න තියෙන මුදල අය කරගත්තොත් රුපියල් ට්‍රිලියන් එකක් අය කරගන්න පුළුවන්. වෙන අය ගෙවන්න පුළුවන් ඒවැ. වැට් අඩු කරන්න පුළුවන්. සුළු සහ මධ්‍යම පන්තික ජනතාවගේ ටැක්ස් අඩු කරන්න පුළුවන්. ඒවා කරන්න නැතුව ගෙනල්ලා ඩෝන් ගාලා ටැක්ස් දානවා. මම දන්නවා දෙපාර්තමේන්තුවල අයත් පගා අරගෙන ගෙවන්නේ නැහැ. මට කියලා තියෙනවා මේ මේ මැඩම් ඔවා ගෙවන්න එපා, මෙච්චර ගාණක් දුන්නොත් හරිය අර මිනිස්සු අපි ඉන්ට්‍රඩියුස් කරලා දෙන්න. මොකෝනේ මට නම් ඒවා කරන්න බෑ කියලා. ඒ දැන් නෙමෙයි හුඟක් ඉස්සර. ඉතින් ඒ අය ඩිජිටලයිස් කරන එක සම්පූර්ණයෙන් නවත්තනවා. ඩිජිටලයිස් වුණොත් අපිට වැඩි දුප්පත් රටවල් වල ටැක්ස් ගෙවන එක ඩිජිටලයිස් කරලා තියෙන්නේ. කරන්න දෙන්න. ඉතින් ඇයි ආණ්ඩුවට බැරි බල කරන්න? තමසලාට බැරි නම් ගෙදර යනවා, අපි වෙන කට්ටියක් දාලා කරනවා කියන්න පුළුවන්. කරන්නේ නැහැ. ඉතින් ඔය වාගේ ඒ මොකද කාටවත් වැඩක් නැහැ. බලේ ඉන්න එක විතරයි ඒගොල්ලන්ට තියෙන්නේ. එක ඡන්දයක් හරි අඩු වෙයි කියලා හිතුවොත් ඒවා කරන්නේ නැහැ. අද අපේ දේශපාලන මුළු රටාවටම අවශ්‍ය වෙලා තියෙන මොකක් හරි කරලා මොන ජරා වැඩක් හරි කරලා බලයට එන්න. බලයට ඇවිල්ලා බලේ තියෙන ගන්න පුළුවන් අනිසි වරප්‍රසාද භුක්ති විඳගෙන බලේ ඉන්න. එච්චරයි. රටට මොනවා වුණත් ජනතාවට මොනවා වුණත් ඒකට ප්‍රශ්නයක් නැහැ. මම නම් එහෙම දේශපාලනයක් කවදාවත් කරලා නැහැ. අපේ තියෙනවත් අපි නැති කරගෙන අපි දේශපාලනය කිරුවේ රට වෙනුවෙන්. අපි දේශපාලනයට ආපු කාලේ මගේ දෙමව්පියෝ දේශපාලනේ හිටපු කාලේ වැදගත් දේශපාලකයෝ මේ රටේ හිටියා. දෙපැත්තෙම, තුන් පැත්තෙම. අද එවැනි අයත් නැහැ මේ දේශපාලන රටාව නිසා. ඒගොල්ලන්ව පන්නලා දාලා දේශපාලනේ තල්ලු කරලා. අර අර අය තමයි ඩැහැගන්නේ. තාත්තා එනවා, ඊට පස්සේ දුව එනවා, ඊළඟට දුවගේ මිනිහා එනවා, ඊළඟට නැන්දම්මගේ පුතා එනවා, ගෑණිගේ තව කවුරු හරි එනවා. ඊට පස්සේ මේක ඒගොල්ලන්ගේ බූදලයක් හැටියට පාලනය කරන්නේ. දැනුත් හොරු කියලා උසාවියෙන් ඔප්පු වෙලා දඩ ගහපු මිනිස්සු ආද ප්‍රධාන ඇමතිවරු මේ කැබිනට් එකේ. ඉඩම් හොරකම් කරුවා කිව්ව එක්තරා පුද්ගලයෙක්ට රටේ තියෙන වටිනාම ඉඩම් අයිති තියෙන ආයතනේ බාර දීලා. එයාගේ බෑනව දැන් ඒක සභාපති කරලා. ඊයේ පෙරේද පත්තරවල පිටු පුරෝල ඒගොල්ලෝ කර ඉඩම් හොරකම් කරලා තියෙනවා කියලා තිබුණා. ඒත් ආණ්ඩුවේ ඉන්නවා. ඇයි ඒගොල්ලන්ගේ සහය ඕනේ බලේ ඉන්න? ඉතින් මේවා ගැන මේක කරන්න බෑ. ඒක නිසා මම දැන් ඉන්න දේශපාලකයෙක් එක්ක නම් දේශපාලනය කරන්න කැමති නෑ. මට පක්ෂ සභාපතිකම ගන්න කිව්වා, මම එපා කිව්වා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් කිසි තත්වයකට ගොඩනගන්න පුළුවන් නම් මම උදව් කරනවා. එච්චරයි. දැන් මේ කියන ලොකුම බොරුව තමයි චන්ද්‍රිකා මේකට ඇවිල්ලා තියෙන UNP එකට උදව් කරන්න. මට කිසිම අදහසක් නෑ එහෙම. මම ඉපදුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට, වැඩ කෙරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. දෙවතාවක් මාව ඒකෙන් තල්ලු කරුවා. දෙවතාවම පක්ෂ වැරදි අතර යනකොට අපි ඊට විරුද්ධව සටන් කරපු නිසා, අස් කරපු නිසා එක සැරයක් මහජන පක්ෂය හැදුවා විජේ අපි. හැබැයි අපි UNP ගියේ නැහැ, JVP ගියෙත් නැහැ. JVP එක පුළුවන් තරම් අපිට බෝම්බ ගාලා විජේවත් මරලා දැම්මා. නමුත් අපි වෙනම බලවේගයක් හදාගෙන අපි කියන ප්‍රතිපත්ති ගෙනියන්න පුළුවන් බලවේගයක් හදාගෙන මහජන පක්ෂ කියලා අපි සටන් කරුවා. අපි විශ්වාස කරන දේවල් වලට රජයේ හොරකම් වලට විරුද්ධව කතා කරුවා. විජේට නඩු 8ක් දැම්මා ජයා ජයවර්ධන ආණ්ඩුවෙන්. ඒගොල්ලෝ හොරු කියලා කරුණු කිව්වා කියලා මේ ප්‍රසිද්ධියේ. අපි ජාතික සමගිය වෙනුවෙන් සටන් කෙරුවා. ඉතින් ඒවා ඒ ටික කරගෙන අපි හිටියා. කවදා හරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදන්න පුළුවන් දවසකට ආපහු වෙනවා කියලා ආවා. ඊළඟට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගිහිල්ලා අර හොර පොහට්ටුවට හේතු කරන්න එපා කියනකොට මාව තල්ලු කෙරුවා එතනිනුත් සිරිසේන. එතන මොකද කරන්නේ? මම පැත්තකට වෙලා හිටියා. මම කොහෙවත් ගියේ නැහැ. මොකද නව ලංකා කියලා පක්ෂයක් හදාගෙන කට්ටියක් මම ඒකට ගියේ නැහැ. කවදාවත් සමාජිකත්වය ගත්තෙත් නැහැ. අපේ අයට යන්නේන මගක් නැති නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තල්ලු කරපු සංවිධායකවරු ඒගොල්ලෝ ඒකට බැඳුනා. මම කිව්වා කරන්න දැන් නැහැ, කැමති නම් බැඳෙන්න, මම උදව් කරන්නම්, හොඳ දෙයක් කරනවා නම්. ඒකත් නිකන් අයාලේ යන බව තේරුනහම අපි ඔක්කොම කට්ටිය ඇත්තුනා. මම කවදාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විරුද්ධව ගියේ නැහැ. දෙසරෙන් මාව තල්ලු කරපු නිසා ගියේ. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනගන්න පුළුවන් නම් මම උදව් කරනවා. දැන් මේ වැටලා තියෙන මහා අගාධයෙන් ටිකක් හරි ගොඩ ගන්න පුළුවන් නම් අමාරුයි, සැහෙන කලක් යයි. නමුත් අපේ තියෙන ලොකුම ශක්තිය තවමත් එකක්, අපේ ප්‍රතිපත්ති ටික, මූලික ප්‍රතිපත්ති ටික සැරෙන් සැරට වෙනස් වෙච්ච ඒවා නෙමෙයි. අවංකභාවය, ජනතා සේවය, ජනතා ලැබි පක්ෂයක් හැටියට මේක ගොඩ නැගීම, ජාත්‍යන්තර වශයෙන් නොබැඳී ප්‍රතිපත්තියින්
ඒටිකත් එක්ක අපි මිනිස්සු ඉන්නවා ගංවල තවමත්. පාරෙමට යන්න බෑ අනේ මැඩම් ඇවිලා පක්ෂ භාරගෙන මොකක් හරි කරන්න අපි එකසරයක් වැරදිලා දුන්නා තමයි පොහොට්ටුවට ආයෙනම් දෙන්නේ නැහැ. ඒ නිසා මං උදව් කරනවා. නමුත් මගේ කිසිම අදහසක් නෑ කිසිම පක්ෂයකට සහයෝගය දෙන්න. විශේෂ සහයෝගයක් දෙන්න. කාටවත් හේතු කරන්න අපේ බලාපොරොත්තු වකුත් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මගේ තවමත් විශ්වාසයක් තියෙනවා ශක්තිමත් බලවේගයක් හැටියට ගොඩනගන්න පුළුවන් අලුත් කට්ටියක් එක්ක. දැන් ඉන්න අයයි දැන් ඉන්න අයගෙන් නරක නැති අයයි අලුත් තරුණ තරුණිය හුඟක් ඉන්නවා මාත් එක්ක වැඩ කරන. එවැනි අයත් එක්ක මගේ නෑදෑයෝ මගේ පුතා ආරයම යන්නේ මේ අහන්නවත් එපා මගේ පුතා එනවාද කියලා එන්නේ නෑ දේශපාලනයට. මේ પરම්පරා ගානක් දේශපාලනය කරන එකට මම එදා ඉඳන් විරුද්ධයි. මාව ඇදලා ගත්ත වෙලාවෙත් මම ආවේ අන්තිමට බෑ කියලා මල්ලි වෙන පක්ෂයකට ගියාට පස්සේ අම්මා දේශපාලනය ආයෙ කරන්නේ නැහැ කිව්වට පස්සේ. එතකම් මං ආවේ නැහැ. විජය මරලා දාලා. එතකොට පෞලිය අනිත් අය ඉන්නකම් මං කිව්වා මං එන්නේ නැහැ කන්ටෙස්ට් කරන්න කියලා. ඒක මගේ ප්‍රතිපත්තිය. මගේ ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නැහැ ලේසියෙන්. ඉතින් එච්චරයි මං කියන්න තැමති. කරුණාකරලා අය බොරු කියන්න එපා. අරයටයි මෙයාටයි සහයෝගය දෙන්න කියලා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මට කීප සැරයක් කිව්වා අපි මිත්‍රකමක් තියෙනවා. මේ එක්සත් ජාතික මේ ආණ්ඩුවට උදව් කරන්න අර තනතුර මේ තනතුර ගාඩගෙන එන්න කියලා. මං කිව්වා ඒ හුරු ටික ඉන්න කන්නම් මට බෑ. මගේ ස්ථාවරය තවමත් ඒකයි. ජනතාව පන්නපු කට්ටිය අපහු ගෙනල්ලේ වෙලා ස්ථාපිත කරලා හොඳට ගෙවල් වාහන අනම් මනම් ඔක්කොම දීලා කෝටි ගණන් මුදල් දීලා ඒගොල්ලන්ට ඉන්න දෙනවා. පිටිපස්සේ ගේට්ටුවෙන් පැනලා තාප්පෙන් පැනලා මිනිස්සු පන්නපු කට්ටිය. ඉතින් ඒතකොට ඒ මොකද්ද මේ දේශපාලනේ? අපි ඊළඟට මං කියන්න තියෙන අන්තිම දෙයක් ඊට පස්සේ නමුනාසයට ඕන ප්‍රශ්න අහන්න. තවත් කනගාටුදායක තත්ත්වයක් කිසිම පක්ෂයක් අද වෙනතෙක් බලයේ ඉල්ලුවට ඒගොල්ලන්ගේ වැඩපිළිවෙල මොකක්ද කියලා කියන්නේ. එක පක්ෂයක් ඉන්නවා පුළුවන් තරම කෑ ගහ ගහ දූෂණයට විරුද්ධව කෑ ගහනවා. මම එදා ඉඳන් ඒවා කිව්ව දේව කෙනෙක්. බොහොම හොඳයි. බොහොම හොඳයි. නමුත් අද වෙනතෙක් දූෂණය ඒගොල්ල බලයට ආවොත් දූෂණය නැති කරන්න කරන්නේ මොකක්ද කියලා අද වෙනතෙක් කියලා නැහැ. කවුරුත් කියලා නැහැ. හැබැයි මම දැක්ක ඊයේ පෙරේදා එක පක්ෂකින් ඒගොල්ලන්ගේ ආර්ථික වැඩපිළිවෙල මගේ සුමානිත කොහෙද ඉදිරිපත් කළා තියෙනවා. මම බැලුවා ඒක හොඳයි. ඊටු ටික කියලා නැහැ. සම්පූර්ණයෙන් කඩාගෙන වැටලා තියෙන විනාශ කරලා තියෙන අධ්‍යාපනය. මේ රජයනුත් වැඩි දෙයක් කරලා නැහැ ඒක හදන්න. අධ්‍යාපනය ගොඩනගන්නේ කොහොමද කියලා කියන්නේ. අධ්‍යාපනය නැතුව ආර්ථිකය හදන්න බෑ. අපේ උගත් කට්ටිය ඔක්කොම පිටරට ගිහිල්ලා පහුගිය අවුරුදු දෙකේ මේ 115ක් පිටරට ගිහිල්ලලු. වැඩි හරියක් ගිහිලා තියෙන්නේ මේ ප්‍රොෆෙෂනලි ක්වොලිෆයිඩ් කට්ටිය. ඉතින් එතකොට අලුත් කට්ටියක් අධ්‍යාපනය ලබා දීලා හදන්නේ නැතුව කොහොමද කරන්නේ? අධ්‍යාපනය ගැන පොඩ්ඩක්වත් තකන්නේ නැහැ. සෞඛ්‍ය කඩාගෙන වැටලා හුරු දාලා ඇමතිවරු හැටියට. ඉතින් මේ වාගේ හුඟක් කඩාගෙන පොදුවේ රාජ්‍ය පාලනය කඩාගෙන වැටලා රජයේ සේවකයෝ වැඩ කරන්නේ නැහැ. ඉතින් මේවා හදන්නේ කොහොමද කියලා කවුරුත් කියලා නැහැ. ඉතින් මට එක දෙයක් කියන්න පුළුවන්. අපි කට්ටියක් එකතු වෙලා මටත් මේ නිකන් ඉන්න බැරි රුදාවක් තියෙනවානේ. ඉතින් ඒක නිසා රටට මේවා වෙනකොට බලාගෙන ඉන්න බෑ. අපි දැන් අවුරුදු දෙකක් විතර තිස්සේ දේශපාලකයෝ නෙමෙයි බුද්ධිමතුන් විද්වතුන් එහෙම මම එකතු කරගෙන අපි හදලා තියෙනවා වැඩපිළිවෙලක්. රට ගොඩනගන්නේ මෙහෙමයි කියලා රට ගොඩනගන වැඩපිළිවෙලක්. පාලනය පිළිබඳක් තියෙනවා. මේ රටේ මේ හුරු ඇවිල්ලා ඉවරලා Tamanට ඕන විදිහට පාලනය කරන එක නවත්තන්නේ කොහොමද කියලත් අපේ අලුත් යෝජනාවක් තියෙනවා. ඒ ටික ළඟදීම අපි රටට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අපේ ගෲප් එකේ ඉන්නේ කොම මේ සිවිල් සමාජ නායකයෝ, තරුණ නායකයෝ එවැනි අය. මහා ලොකු පිරිසක් නැහැ. නමුත් වැඩක් කරන්න පුළුවන් කට්ටිය, රටට ආදරය තියෙන කට්ටිය. ඒක අපි ඉදිරිපත් කරන්න ඕනේ කෙනෙක්ට. අපි ඉල්ලා සිටින්නේ ජනතාවගෙන් මේ වැඩපිළිවෙල හොඳයි කියලා හිතනවා නම් මේක ක්‍රියාත්මක කරනවද කියලා ලිඛිතව අස්සන් අරගෙන ඕත් එකක් පොරොන්දුවක් දේශපාලකයන්ගෙන් අරගෙන ඊට පස්සේ විතරක් ඡන්දෙ දෙන්න කියලා. අපි යෝජනා කරන ඇමති කෙනෙක්පත් කරනවා. ඇමතිවරයාත් අර දිනුම් දෙන වෙලාවට අස්සන් කරන්න ඕනේ තමාට ලැබෙන සබ්ජෙක්ට් එක මේ වැඩපිළිවෙල පිළිගත්ත වැඩපිළිවෙලේ තියෙන විදිහට අවුරුදු 3ක් යනකොට ඉවර කරනවා කියලා. පහක් ඉන්න බෑ. නැත්තං ඒ අවුරුදු තුන යනකොට රස් වෙන්න ඕනේ. සහ ජනතාවගේ අධීක්ෂණය දිගින් දිගටම කරන්න පුළුවන්, අඛණ්ඩව කරන්න පුළුවන් ආයතනයක් අපි යෝජනා කරනවා.
කැබිනට් මණ්ඩලයට සමගාමීව. ඒගොල්ලෝ පාර්ලිමේන්තුව යන්නෙත් නැහැ, දේශපාලනය කරන්නෙත් නැහැ, නමුත් රට පාලනයට සම්බන්ධ වෙලා ජනතාවගේ නායකයෝ, සිවිල් සමාජ නායකයෝ මේකට සම්බන්ධ වෙන ආකාරයත් අපි යෝජනා කරනවා. දැන් ඒක විස්තර ඔක්කොම කියන්න බෑ. දැන් මම ඔක දවසක් විස්තර කෙරුවා. ඒක හැමතැනම, ලෝකෙ හැමතැනම ගියා කවුන්සිල් ඔෆ් ස්ටේට් කියන අදහස. ඉන්දියන් ජර්නලිස් කෙනෙක් එක්ක සාකච්ඡා කරන වෙලාවේ, දැන් අවුරුදු දෙකකට විතර ඉස්සෙල්ලා, ඒක හුඟ දෙනෙක් බොහොම කැමතියි කියලා ඉන්දියාවෙත් නායකයෝ මට කතා කරලා කිව්වා. මේ ඉතින් අපි බලමු, අපිට යෝජනා තියෙනවා, රට හදන හැටිත් පොඩි අවබෝධයක් තියෙනවා. ඉතින් අපි ඉල්ලා සිටින ජනතාවගේ මීට පස්සේ මේ ඇවිල්ලා එක එක ඒවා දේවල් දීලා, මේ සිංගර් මැෂින් එකක් හරි මොකක් හරි දීලා ඉවරලා ඡන්ද ඉල්ලනකොට ඒක ගන්න ගන්නැතුව ඉන්න එපා. නමුත් ඡන්ද දෙන්න එපා. අර පොරොන්දුව ගන්න හැම කෙනාගෙම. මට කියන්න තියෙන එච්චරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්බන්ධව අන්තිම වශයෙන් එක දැන් ටිකක් හරි මාර්ගයට යොමු වෙගෙන එනවා. පාක්ෂිකව ගොනු වෙනවා පක්ෂේ වටයි. හැබැයි මගේ පැහැදිලි අදහස නම් වැරදි කරපු අය මේකට ගන්න එපා කියලා. මම මේකේ වගකීම්, ප්‍රධාන වගකීම් බාරගන්නේ නැහැ. පැත්තක ඉඳගෙන උපදෙස් දෙනවා. සමහර විට යම් යම් දේවල් කරන්න මම වගකීම් බාර ගන්න පුළුවන්. ඊට වැඩිය මේක යන්නේ කොහොමද කියලා මම බලන්න ඕනේ. තවම මට පාරේ යන්න පුළුවන් තනියම හරි ගුටිකක් නැතුව, අපි වැරදි වැඩ කරලා නැති නිසා. ඒක නිසා ඒක මම නැති කරගන්න කැමති නෑ මගේ අන්තිම කාලේ. ඊට වැඩිය මම කතා කරන්නේ නෑ. නැවත වතාවක් ඔබ සියලු දෙනාටම මගේ ස්තුතිය ප්‍රකාශ කරමින්, උඟ කාලයකට පස්සේ මම ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් කෙරුවේ. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. දැන් ටූ ලේට්. ඇත්ත කතා කරමු, දැන් බෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්පූර්ණයෙන් විනාශ කරලා දාලා තියෙන්නේ. කොහොමද ඉදිරිපත් වෙන්නේ? මොකෙන්ද? පක්ෂය හදන්න තව අවුරුදු කීපයක් යනවා. හැබැයි අපි හදන්න පටන් ගන්නවා. පුළුවන් පුළුවන්. අපි උත්සාහ කරනවා. හැබැයි මේ මාස දෙකෙන් බෑ. සැප්තැම්බර් මාස වෙනකොට ඩාස් ඩිලේ එක මැතිවරණය තියන්න. අපි ඇත්ත කතා කරමුකෝ. අපි කිව්වද 2019 කෙරුවා නම් පොහොට්ටුව පිටිපස්සේ යන්නේ නැතුව අපි තනියම ඉඳගෙන පක්ෂ තව තවත් ගොඩනැගුවා නම් ඒ වෙලාවේ අපි බලේ හිටියේ, ගොඩනගන්න තිබුණා. රාජපක්ෂලාගේ උපදේශ අනුව සිරිසේන කටයුතු නොකර මේක ගොඩනගන්න දුන්නා නම් මේ වෙලාවේ සමහර විට බලේ ඉන්නේ අපේ පක්ෂය. මහින්ද රාජපක්ෂයි මෛත්‍රීපාල සිරිසේනයි සහ ඒගොල්ලෝ කියන එකට එසේ හාමුදුරුවනේ කියගෙන දණින් වැටලා හිටපු අපේ පාක්ෂිකයෝ, දැනුත් පක්ෂයේ ඉන්න නායකයෝ. මට කතා කරන්නත් බයනේ හිටියේ ඒගොල්ලන්ගේ තනතුරු වල නැති වෙයි කියන බයට. නෑ, වගකීම් ගන්න පුළුවන් තනතුරු. මට වැරදුනා, වගකීම නෙවෙයි තනතුරු. ඔව් කියයි, අපි බලමුකෝ. මං සයිඩ් එකෙන් ඉඳගෙන උදව් කරනවා නම් මං හිතන්නේ ඒගොල්ලෝ සතුටු වෙයි. ඒගොල්ලන්ට ඕනේ විශ්වාස කරන්න පුළුවන් කවුරු හරි මේ මේකේ කටයුතු කරනවා කියලා දැනගන්න. ඊයේ ඔය කියන්නේ ගම්පහ දිස්ත්‍රික්කේ සාකච්ඡාව. දැන් මං කිව්වනේ සභාපතිකම් බාර ගන්න නම් බෑ. මොකද සභාපති ධුරය කියන්නේ ගොඩාක් වගකීම් තියෙන. සාමාන්‍ය හරියට යන පක්ෂක සභාපතිකමටත් වැඩිය මේ පක්ෂේ මුලින් ඉඳන් අගටම හදන්න ඕනේ. ඉතින් මට වැඩිය ටිකක් තරුණ වැඩ කරන්න පුළුවන් කෙනෙක් මේක බාර ගන්න ඕනේ. ඒක ඇති අපි පක්ෂ හැදිලා ඉදිරියට ගියාම ඒ වෙලාවට තීන්දුව කරන්න වෙනවා. ඒ වෙලාවට ඒ ඒ ඉන්න අපේක්ෂකයෝ කරන කියන දේවල් අනුව තමයි තීන්දුව කරන්න වෙන්නේ. ඒගොල්ලෝ ඉදිරිපත් කරන වැඩ පිළිවෙල දැන්වත් ඉදිරිපත් කෙරුවොත් ඒගොල්ලෝ කාත් එක්කද වැඩ කරන්නේ, හුරුංගා පහු බලයේ තහවුරු කරනවද, ඒව දැනගන්න ඕනේ.
නිදහස් පක්ෂය කියන්නේ කාලයක් අරගෙන නිදහස් පක්ෂය ප්‍රදාන කරගත්ත සංධානයක් හදන කල බලන් ඉන්නේ කොහොමදයි නැත්නම් ඉස්සරහට එන්නේ නැතිද නෑ බලන් ඉන්නේ නෑනේ අපි දැන් අපි කතා සාකච්ඡා තියෙනවා සංධාන හදන්න සංධානයක් සෑහෙන පොඩි පක්ෂ සහ සංවිධාන බලාගෙන ඉන්නවා අපිත් එක්ක එකතු වෙලා සංධානයක් හදන්න. ඉතින් ඒවා අපි කළ යුතුයි. කොහෙවත් යන්න කැමති නැති අය. අර පක්ෂයටයි මේ පක්ෂයටයි යන්න කැමති නැති අය. ඒවා හදලා ඊට පස්සේ අපි අන්තිමට තීන්දුව කරනවා කාටද සහයෝගය දෙන්නේ කියලා. නැත්නම් වෙන කරන්න දෙයක් නැහැ. අපි පක්ෂයට කවුරුත් දාන්න දැන් දාන්න බැරි තත්වයකට අපිව ගෙනල්ලා. අවුරුදු 75න් අවුරුදු 40ක් තක ඔය 40 ගාණක් රට පාලනය කරපු පක්ෂය. හැමදාම එක පක්ෂයක් රට පාලනය කරන්න ඕනි කියලා මං හිතන්නේ නැහැ. අලුත් පක්ෂාවට මට කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් එහෙම රට පාලනය කරන්න පුළුවන් අලුත් පක්ෂයක් මං දකින්නෙත් නැහැ. ඒගොල්ලෝ හරියටම ප්‍රජාතන්ත්‍රවාදී වෙලාද කියන එක මම දන්නේ නැහැ. මේගොල්ලෝ කරපු පහුගිය කාලේ කරපු දේවල් මම දන්නවා. 70 ගණන් වල 80 ගණන් වල කරපු දේවල් අපිට අමතක වෙන්නේ නැහැ. ඉතින් හරියටම ප්‍රජාතන්ත්‍රවාදී වෙලාද නැද්ද කියන එක නම් මම අපි දන්නේ නැහැ. ඒකම ඒගොල්ලෝ බයිනෝ මිසක් ඒක බොහොම හොඳයි විවේචනය කරනවා වැරදි දේවල් වලට. හැබැයි කොහොමද ඒව ගොඩනගන්නේ කියලා තාම කියලා නැහැ. මං ඔහොම දෙයක් කිව්වා කියලා ඒගොල්ලන්ගේ එක නායකයෙක් මට පුළුවන් තරම් කුණු හරපෙන් බැල්ලා තියෙනවා ප්‍රසිද්ධ රැස්වීම වල. ඒකට නම් මම බය නැහැ. නමුත් ඒකෙන් මට තේරුණා ඒගොල්ලෝ කතා කිරීමේ නිදහසවත් ගරු කරන්නේ නැහැ කියලා. මං කැත විදිහට බැන්නේ නැහැ මේ වාගේ වචන ටිකක් කිව්වේ. හොතටම බැල්ලා මට. කොන බහතේ කෑණියක් කියලා අරම මේවා කියලා බැලලා තියෙනවා. ඒ කියන්නේ අපි කාටවත් කතා කරන්න කිරීමේ අයිතියක්වත් නැහැ. ඉතින් ඒවත් අපි බොහොම කනස්සල්ලටපත් වෙන දේවල් නේ. ඔව් මේක හොඳ නැහැ. නිලපක්ෂය දැන් තියෙන්නේ අපි හදපු නිවාස රිපාල මැතිතුමාගේ එයා වැඩ බලන සභාපති හැටියට විදාගෙන තියෙන්නේ පක්ෂෙන්. දැන් පක්ෂයේ හිටපු ලේකම් දුමිද දිසානායක මහත්මයාත් ලේකම් හැටියට පත් කරගෙන තියෙනවා. එතන තමයි පක්ෂ තියෙන්නේ. එක එක්කෙනා එක එක වගේ කියන එක හරි මේ භයානක දෙයක්. භයානක නෙවෙයි පක්ෂයට හානි කරයි. දැන් මේකේ කෑලි කෑලි කඩා ගන්න හදන්නේ යන්නේ නමක් නැති දේශපාලකයෝ. තාම බලවේගයක් බව දන්නවා. පැහැදිලිව නැහැ. දැන් ඒක උසාවියේ තියෙන හන්දා මට කියන්න බෑ. නමුත් පක්ෂ ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන් විරුද්ධයි. නෑ අධිකරණයෙන් විසඳුමක් ලබා ගන්න තමයි උත්සාහ කරන්නේ. ඡන්දෙ වෙනකන් අද්දන්න බෑ. උසාවියත් එක්ක වටහ ගන්න කියලා අපි හිතනවා. එතුමාත් පක්ෂෙන් පක්ෂයට ගිහිල්ලා ඉවර වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගත්තෙත් පක්ෂ සමාජ ගත්තෙ එතුමා පක්ෂයට අනතුරු දුන්නෙත් මම. මේ පක්ෂ තුන හතරකට ගිහිල්ලා හිටපු ගමන් දැන් ජනාධිපතිවරණයට ඉල්ලන්න තියෙන ආසාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දැහැ ගන්න හැදුවට ඒක හරියන්නේ නැහැ නේ. මේ නීත්‍යානුකූලව කරන්න ඕනේ. අනිත් පැත්තෙන් ජනතාව පක්ෂ ජනතාවය ආවිල්ලන්න ඕනේ. කොහෙද බහුතර කැමැත්ත තියෙන්නේ? සිරිසේන මහත්තයා කීප දෙනෙක් කොහෙන්ද ඇහිඳගත්ත මිනිස්සු ටිකක් ගෙන්නගෙන. අද පක්ෂ විධායක සභාව කියන්නේ පක්ෂ හිටපු මිනිස්සු නෙමෙයි. එයාට වැඩි ඡන්දයක් ගන්න පුළුවන් අය අපි කවදාවත් අහපු නැති. මේ පක්ෂ මම අවුරුදු 79ක් ඉඳලා තියෙනවා. කවදාවත් අහපු නැති මිනිස්සු එහෙම මෙහෙම ගෙනල්ලා අහුලලා දාලා විධායක සභාවට විධායක සභාවේ හිටපු පක්ෂිතු ටික අස් කරලා ඊට පස්සේ ඒගොල්ලන්ගේ කීප දෙනෙක් ගෙන්නගෙන මේ හරි නේද කියලා ඒවලා දාගත්තා. අත උස්සලවත් අකමැත්ත අහලා නේ ඒ මිනිස්සුන්ගෙන්වත්. පක්ෂ දැන් මහා විහිළුවක් බවට වත් වෙලා තියෙනවා. විකට ජවනිකාවක් බවට වත් වෙලා තියෙනවා.
නීතිමය කටයුතු වලින් මේ බැහැර වෙලා අර අනිත් පාර්ශවයත් එක්ක සාකච්ඡාමය ප්‍රවේශයකට යන ඔබතුමීගේ මේ පාර්ශවයේ බලාපොරොත්තු වෙනවා. ඔව් ඒක සාකච්ඡා කරලා ගන්න පුළුවන් අයත් එක්ක යන්න පුළුවන්. පාක්ෂික ජනතාවට පාවිච්චාය අරගෙන වැඩ නැහැ. අනිත් අය එන්න කැමති නම් අපි ගන්න සාකච්ඡා දැන්ටමත් කරගෙන යමු. ඔව් පැහැදිලිව ඒක නිසානේ මං යාම පක්ෂයෙන් අස් කරන්න කියලා උසාවි ගියේ. කවුද වගේ අහනකොට මම මේ මාධ්‍යවේදියෙකුට දකීමක් මගේ අතින් සිදු වුණ ඓතිහාසික වැරද්දක් නිවැරදි කරන්න තමයි මම මගේ නම දුන්නේ. ඒ වෙලාවේ අපිට බොහෝ විකල්පයන් බොහෝ ස්වල්පයයි තිබුණේ. ඒ වෙලාවේ එකතු වෙච්ච සංවිධාන 48-49 දැන් මට ජනාධිපති අපේක්ෂාවකින් ඉවත් වෙන්න කිව්වේ. රනිල් වික්‍රමසිංහ මහත්මයා මගේ ගෙදරට ඇවිල්ලා හැපැත්තේ මට බෑ ගාණක් කතා කරුවා. මම බෑ කිව්වා. මොකද මගේ ප්‍රතිපත්තිය තිබුණේ මං අයින් වුණාට පස්සේ ආයේ එන්නේ නැහැ මට බලපෑරේතකමක් නැහැ. මම ඔයගොල්ලන්ට උදව් කරන්නම් මම කට්ටිස් කරනවා වගේ උදව් කරන්නම් නමුත් කට්ටිය මගේ කේන්දර හිටන් ගෙනත් පෙන්නන්න පටන් ගත්තා. මට තමයි දිනන්න පුළුවන් කියලා මොකක් බෑ. ඊට පස්සේ දැන් හිතන්න එපා කාට දිනන්න පුළුවන් කියලා. ශ්‍රී ලංකා ඉතිහාස පක්ෂේ ඡන්ද ටිකක් ගන්න ඕනේ රාජ්‍ය පක්ෂලාට විරුද්ධව. ඉතින් පක්ෂේ මහලේ කම්ගෙන් කතා කරලා අහලා එයා හා කිව්වම එයාව ගත්තා. කවදාවත් හිතුවේ නෑ මෙහෙම කියන්නේ. මාත් එක්ක වැඩ කරපු කාලේ හොඳට හිටියා. හොඳ වැඩි නායකත්වයක් නම් තිබුණේ නෑ. වැඩ කිරීමේ ශක්තියක් තිබුණේ නැහැ. නමුත් කියන දේ හොඳට කරගෙන හිටියා. ඉතින් අපි හිතුවා එහෙම කරයි කියලා. අපි මේ සම්දානයේ එකග වෙච්ච වැඩ පිළිවෙල බලයට ඇවිල්ලා මාසයක් යනකොට විසිකෙරුවා. විසිකලා කතා කරන්නත් බෑ කියලා කිව්වා ඒක ගැන. ජනාධිපතිව පාර්ලිමේන්තුවේ පොරොන්දු නැහැ නේද? මම හිතන්නේ ඒක ඒ පොරොන්දු කඩ කරයි කියලා මම හිතන්නේ නෑ. ඉස්සරහ ජනාධිපතිවරණයක් ස්ථිරව තියෙනවා කියලා තමයි මම හිතන්නේ. දැන් මාස කට ඉස්සෙල්ලා. ඔබගේ මැකින්ලේ සබාව වෙනවා. ටිකක් එක්ක. මේ සිදුවීම් ඊයේ පෙරේදානේ මෙච්චර ඉක්මනට සංවිධානය කරලා ඉවරලා නිකන් කරන්න බෑ අමාරු අපි අවශ්‍ය රාම ප්‍රලයක් තියන්නේ